ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨය කියන්නේ හරිම කාර්යබහුල පීඨයක්. ඒකට හේතුව තමයි විද්‍යාපීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් දවස ඇතුළත ලෙක්චර්ස්, ප්‍රැක්ටිකල් ඒ වගේම විෂය බාහිර ගොඩක් දේවල් ළමෙක් සිද්ධ කරනවා. අපි අද කියන්න යන්නේ විද්‍යාපීඨ ශිෂ්‍යගේ දවස ගෙවෙන විදිය ගැන. මම නැගිටින්නේ උදේ 6ට විතර. ඊට පස්සේ මම ලෑස්ති වෙලා යුනිවර්සිටියට යනවා යෝග කරන්න. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට මානසික සුවය කියන්නේ ගොඩක්ම වටින දෙයක්. ඒකට මේ වගේ දේවල් වලිනුත් හම්බ වෙන්නේ ලොකු සහනයක්. ව්‍යවහාරික විද්‍යාපීඨයේ නවීන පහසුකම් සහිත දේශන ශාලාවලින් සමන්විත වෙනවා. අද අපේ පළවෙනි ලෙක්චර් එක පටන් ගන්න උදේ 8ට. ඉතින් අපි කට්ටියම ලෙක්චර් එකට යනවා. සිසුන්ට අවශ්‍ය කරන න්‍යායාත්මක කරුණු ඉගැන්වීම මෙම දේශන ශාලා තුළ සිදු කරනවා. අධ්‍යයන වාරයේ අවසානයේදී සිසුන් ලිඛිත පරීක්ෂණවලට යොමු කරනවා. ලෙක්චර්ස් වලින් විතරක් නෙමෙයි ලයිබ්‍රේකනුත් අපට අවශ්‍ය කරන ගොඩක් විෂය කරුණු එකතු කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ගොඩක්ම ලයිබ්‍රේකට යන්න පුරුදු වෙලා ඉන්නේ. අපි දැන් ප්‍රැක්ටිකල් ක්ලාස් එකකට යන ගම මට සතියකට දෙපාරක් වගේ ලැබ් ක්ලාසස් වැටෙනවා. විද්‍යාපීඨයේ බොහෝ විෂයන් ප්‍රායෝගික විෂයන්. එනිසා න්‍යායාත්මක කරුණු වගේම විද්‍යාගාර සමග ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිරීමත් ශිෂ්‍යෙක්ට ඉතාම වැදගත්. මම දැන් දවල්ට කන්න යන්නේ. මම සාමාන්‍යයෙන් දවල්ට කන්නේ ස්කයි එකේ. යාළුවොත් ඉන්න මෙතන. අපි යමු එතන. අපේ විශ්වවිද්‍යාලයේ බොහෝ මහාචාර්යවරුන්ට එවැගේම පශ්චාත්තුපාදයේ හදාරන අයලක්කලට න්‍යාලගේ රිසර්ච් කරන්න, ප්‍රැක්ටිකල්ස් කරන්න අපේ විශ්වවිද්‍යාලය අවස්ථාව ලබා දීලා තියෙනවා. අපි දැන් බලන්න යන්නේ අපේ විශ්වවිද්‍යාලයේ තියෙන සත්ව විවිධත්වය පිළිබඳ හදාරන අයට තියෙන මියුසියම් එකක්. ඉතින් මේ මියුසියම් එකේ ගොඩක් නිදර්ශක ෆොසිල ඒ වගේම ෂෙල්ස් වගේ දේවල් තියෙනවා. අපි දැන් මේ මියුසියම් එකේ නිදර්ශක බලන ගමන් ඉන්නේ. මෙතන තියෙනවා ලංකාවේ තියෙන පරණම සහ ලොකු විවිධත්වයක් තියෙන සිප්පි කටු එකතුවක්. විෂය කටයුතු වගේම විෂය බාහිර සහ ක්‍රීඩා කටයුතු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට අවශ්‍යම දෙයක්. විශ්වවිද්‍යාලයට ආවට පස්සෙත් කරාතේ ක්‍රීඩාව හදාරන ලැබීම ශලභාගය. විශ්වවිද්‍යාලයේ මගිනුත් ශිෂ්‍යයෙකුගේ ක්‍රීඩා ජයග්‍රහණ සඳහා ලොකු සහයෝගයක් ලබා දෙන ක්‍රියාකාරී ශිෂ්‍යයෙක් විදිහට මම මහා ශිෂ්‍ය සංගමය ඇතුළු තවත් සංගම් රැසක වැඩ කටයුතු කරනවා. මම දැන් වල කැන්ටින් එකට යන්නේ. මෙතන තමයි අපි සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ, ඇසයින්මන්ට් එහෙම ඩිස්කස් කරන්නේ. අදත් ඇසයින්මන්ට් එකක් තියෙනවා. මගේ යාළුවෝ ටික නම් ඇවිල්ලා මාත් යන යාළුවට උදව් වෙලා ඇසයින්මන්ට් එක කරා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කියන්නේ සෑම අතින්ම පරිපූර්ණ පුද්ගලෙක්. අධ්‍යාපනයේ ක්‍රීඩාව පමණක්ම නෙමෙයි. ව්‍යවසායකයෙකු විදියට සමාජයට යන්න විශ්වවිද්‍යාලය තුළින් ලැබෙන්නේ ලොකු පිටිවහලක්.